වෙන්නප්පුවේ චාවරම් මඩින ඒකකයක් විසිරුවයි ඒස්පී මාරු කරන ගමම්ම කියලා මාධ්‍ය වාර්තාවක් පළව. මෙතෙන්දි පැහැදිලිව කියන්න ඕන වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි මම හිතන්නේ එතුමා ගැන කතා කරද්දී අපි කතා කරන්න ඕන ප්‍රදේශයේ එරික් පෙරා මහතා එතුමා ප්‍රදේශයට විශාල සේවාවක් කරපු පොලිස් නිලධාරිය. දැන් මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ පොලිසියට විතරක් අමාත්‍යවරයෙකුත් පත් කරලා එතුමා ව්‍යාත්මගේ අමාත්‍යවරයෙක් හැටියටත් පත් කරලා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සමස්ත ජනතාවට සාධාරණය නම් මේ එරික් පෙරේරා කියන සහකාර පොලිස් අධිකාරිවරයා මාරු කරේ මොකක්ද කියන ප්‍රශ්නේ අපි අහන්න ඕන. සමස්ත ජනතාව මේ ප්‍රදේශයේ මේ ප්‍රශ්නේ අහනවා. දැන් එතුමා මොනවද කරේ? එතුමා ඇල්ලුවේ කුඩු. එතුමා ඇල්ලුවේ ගංජා. එතුමා ඇල්ලුවේ හොරකම් කරපු මිනිසු ටික. බූරු ගහන කණ්ඩායම, කසිප්පු කණ්ඩායම. ඒ වගේම පරිසර හානි කරන කණ්ඩායම තමයි එතුමා ඇල්ලුවේ. මේ අල්ලපු එතුමාව කිසිම හේතුවක් නැතුව කොළඹට මාරු කරන විතරක් නෙමෙයි. එතුමා වෙනම ඒකකයක් හදලා තිබුණා. මේ විනාශකාරී කණ්ඩායම නීතියේ රැහැනට අල්ලගන්න ඒකකයක් හදලා. ඒකකයේ විසිරුවා හැරලා ඒකකයේ හිටපු හොඳ දක්ෂ නිලධාරී ටිකව තැන් තැන් වලට ඈත තැන් වලට යවලා තියෙන. මේකද මම අහනවා මේකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? මේකද මම අමාත්‍යතුමාගෙන් විශේෂයෙන්ම අමාත්‍යව මෙතන නොහිටියත් මම අහනවා ප්‍රශ්නේ. ඒකද ආණ්ඩුවේ ප්‍රතිපත්ති? ඒ එරික් පෙරේරා වැනි පොලිසියේ රාජකාරිය හරියට සිද්ධ කරන ඒ ප්‍රදේශයේ සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කරන මිනිසුන් ඒ ප්‍රදේශ වලින් අයින් කරන එකද පොහොට්ටු? එහෙම නැත්නම් අද මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති? ඒ විතරක් නෙමෙයි, එතුමාට සමහර වෙලාවට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට යන්න බෑයි. ඒ කමිටුවට යද්දිත් ඒ පාරතොටේ එකතු වෙලා ඉන්නේ ඒ විනාශකාරී ව්‍යාපාරම් කරන කණ්ඩායම්ට. ඒ නිසා එමනි කණ්ඩායම් ප්‍රමාණය ඒ ප්‍රදේශයේ බලාර අද ඒ විනාශකාරී ගංජා විකුණන, කුඩු විකුණන, මේ කසිප්පු විකුණන මේ සියලු දෙනා සංසදයක් විදිහට හදාගන්න. දැන් මෙතුමා මාරු කරාට පස්සේ අපිට ආරංචි හොඳ පාටියකුත් දැම්මකි. මේකට සිද්ධ වෙන නිසා පළමුවෙන් අහනවා ඒ කාරණාව. ඒත් එක්ක මම හිතන්නේ මේ අද තියෙන්නේ පාසුකු භාරයේ සම්බන්ධව ඒ වාර්තාව සම්බන්ධව කතා කරන්න. මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙතුමා, ඒක නිසා මම ඒකට උත්තර දෙන්න ඕනේ. අමාත්‍යමා හැටියට ඒ ඒස්පී වරයා මාරුකලිම් ගැන ඌව මාරුකලේ යම් යම් වෙනත් හේතුන් මත ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් දැන් කරනවා. ඒකෙන් පස්සේ මට පුළුවන් වෙනවා ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් දෙන්න. නමුත් ඔබතුමා කිව්ව අපරාධ ඒකකයක් සීසී කඩ විසිරුලා තියෙන කියලා ඒක වැරදි. මොකද ඒ අපරාධ ඒකකයේ ඉන්න දෙදෙනෙක් කොස්සාපළු දෙදෙනෙක් තමන්ගේ ඉල්ලීම් මත තමයි වෙනත් තැන්කට මාරු කරලා තියෙන්නේ. නමුත් මම ඒකත් නැවැත්තුවා. මොකද ඒකට වැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන් නිසා. ඉතින් අත වශයෙන් මම අමාත්‍යවරය හැටියට හොදි වැඩ කරන සීලුම් පොලිස් නිලධාරීන්ට අපි ප්‍රශංසා කළා. ඔවුන්ව දිරිමත් කරනවා. එහෙම නැතුව මේ වගේ වැඩ කරන්නේ. ඉතින් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් දැන් පවත්වන බව ඔබතුමාට මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි. ඔව් ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ පිළිතුරට ස්තුතියි. මම ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මේ විමර්ශනය කරද්දී ඒ ප්‍රදේශයේ ඉන්න ආගමික නායකත්වය, ජනතාව සියලු දෙනා එක රැස් කරගෙන, මොකද පැහැදිලිව අද වෙනකොට සමහර කුඩු විකුණන කණ්ඩායම් ඇවිල්ලා අනිත් අයට තර්ජනය කරනවලු මෙතුමා නැතුව ගියාට පස්සේ. ඒ නිසා මම ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව ජනතාවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න අවස්ථාව අරගන්න. අමතුමා අනිවාර්යයෙන්ම ඒ දේ සිදු කරනවා. ඒ දේ සිදු කළා ඒකේ තියෙන ප්‍රගතියත් මම ඔබතුමාට පුද්ගලිකව සාමයේ පාර්ලිමේන්තුවේදී කියන්න කැමතියි. හොඳයි, බොහොම ස්තුතියි. මේ ළඟට ගරු මහින්ද අමරවීර ඇමතිතුමා විනාඩි 10ක කාලයක් දෙනවා ඔබතුමාට. ගරු Life Traveler Reader's Digest වර්ගයේ YouTube නාලිකාව